මහරාවණ රජු විශ්ව ශක්තිය පිළිබඳව කළ විශ්මිත ස්වාගැනීම අද පවා භාවිතයට ගත හැකි ත්‍රිකාලික සත්‍යයන් බව මම ඔබට මතක් කරන්න කැමතියි. එතුමන් රසදිය යොදාගෙන සිදු කළ පර්යේෂණ අදටත් විශ්මය ජනකයි. එකල භාවිත කළ ඇතැම් ගුවන් යාන ඉහළ නැංවීම සඳහාත් රසදිය යොදාගනු ලැබුවා. අද වෙනකොට රසදිය යොදාගන්මින් සිදු කරන පර්යේෂණ මේ රටේ සිදුවන ප්‍රමාණය ගැන විශාල කනගාටුවක් පවතිනවා. ඔබ මෙහෙම හිතන්න, උණ පරීක්ෂා කිරීම සඳහා යොදාගන්න උණ කටුවේ තියෙන්නේ රසදිය කඳක්. උෂ්ණත්වය ඉහළ යන විට ඊට සමානුපාතව රසදිය කඳ ඉහළ යනවා. උෂ්ණත්වය අවම විට එය පහළ බසිනවා. නමුත් ක්ෂයවීමක් අවසන් වීමක් සිදුවන්නේ නැහැ. ඔබ හිතන්නේ රසදිය යොදා ගනිමින් මොනව කරන්න බෑ කියලාද? බොහෝ දේ සිදු කරන්න පුළුවන්. ගුවන් යාන එන්ජින් සඳහා රසදිය යොදා උෂ්ණත්වය පාලනය කිරීමෙන් ඒවා ඉහළ අහසට එසවිය හැකි වුණා. ඒ සඳහා සූර්යකාන්ත වගේම චන්ද්‍රකාන්ත පාෂාණත් ඉවහල් වුණා. වජ්‍රායුධය පවතින්නේ විමාන පණ ගැන්වීමේ රසදිය බලගැන් වූ රහසයි. ඒ නිසයි මම මීට පෙරත් කිව්වේ වජ්‍රායුධයේ බලය අසීමාන්තිකයි කියලා. මකර කියලා කියන්නේ විශ්ව ශක්තිය අසීමාන්තික ලෙස ගැඹුණු සුවිශේෂී මාතෘකාවක්. මකර පිළිබඳව ඔබ හොයලා බැලුවොත් දැනට ඔබට නොලැබුණු විශ්මය ජනක ඉතිහාස පුවතක් දැනගන්න ලැබෙන බව මම ඔබට සහතික වෙනවා. වර්තමාන පරපුර ගත්තත් පැරණි ජන සමාජය ගත්තත් මකරා සමග අපේ මතකයට නැගින්නේ චීන සංස්කෘතියයි. අපේ හෙළ ශිෂ්ටාචාරයත් ඉපැරණි චීන ශිෂ්ටාචාරයත් එකිනෙකට සමගාමීව පැවතියා. ඔවුන් සහ අපි අතර කිට්ටු සම්බන්ධතාවයකුත් පැවතුනා. මේකට හොඳම උදාහරණයක් සීගිරියනු අපට ලැබෙනවා. ඒ තමයි සීගිරිය ජල උද්‍යානයේ තියෙන සර්පිලාකාර ජලමාර්ග පද්ධතිය. රාජකීය ජල උද්‍යාන සඳහා සර්පිලාකාර ඉදිකිරීමක් සිදු කළ පැරණිතම ශිෂ්ටාචාරය හෙළ ශිෂ්ටාචාරයයි. ඊට අමතරව එවැනි ඉදිකිරීමක් කළේ චීන ශිෂ්ටාචාරය තුළයි. අද ගියත් ඔබට සීගිරියේ ජල උද්‍යානය තුළ මේ සර්පිලාකාර ජලමාර්ග පද්ධතිය දැක ගන්න පුළුවන්. මේ ශිෂ්ටාචාර දෙක එකිනෙකට කිට්ටු සම්බන්ධතාවයක් දැක්වුවා. හෙළ ශිෂ්ටාචාරයේ අහසින් ගිය සිංහයන්ගෙන් නිරූපණය කළා වගේම චීන ශිෂ්ටාචාරයේ අහසින් ගිය මකරුන්ගෙන් නිරූපණය කළා. අද වන විට මකරා කියන්නේ මිත්‍යා සත්වෙක් විදිහට හංවඩු ගහලා තිබුණා. මම ඊටාම වගකීමෙන් කියනවා මකර කියලා කියන්නේ මිත්‍යා සතෙක් නෙවෙයි කියලා. මොකද මහා රාවණ රජුගේ කාලෙදී මකරව ජීවමානව දකින්න ලැබුණා. ඔබට මතක ඇති මම කිව්වා සීගිරිය මහා රාවණ ඉතිහාසයේ සුරකින ආත්මිකව සිටින අපේ මහා සෙනවිතුමන් මකර සෙන්පතිතුමන් බව. මේ නම් මහා රාවණ යුගයේ ආවේ කොහොමද කියලා ඔබ ආයෙම හිතලා බලන්න. මකර කියලා කියන්නේ මිත්‍යා සතෙක් නෙවෙයි. අපේ රටේ ඉඳලා අදවෙද්දී අතුරුදහන් වෙලා ඉන්න දිය ඇතා සිංහයා ගවර ආදී සතුන් වගේම චීනයේ ඉඳලා අතුරුදන් වෙච්ච සත්වයෙක් හැටියට මකර හඳුන්වන්න පුළුවන්. නමුත් අදට මකරුන් චීනයේ වනාන්තර ප්‍රදේශවල ජීවත් වනවා. මකරා චීනයට පමණක් අයිති සත්වයෙක් විදිහට අපි හිතුවට මේ රටෙත් මකරා පිළිබඳ ඉතිහාස සාධක තියෙනවා. ඔබ දන්නවද චීනයේ මකරා විශ්වාස කරන්නේ සෞභාග්‍යයේ සත්වයා විදිහටයි. සියලු සුභවාදී දේවල් මකරා තුලින් ලැබෙන බව පැරණි චීන ශිෂ්ටාචාරය විශ්වාස කළා. ඒ වගේම අපේ ඉපැරණි හෙළ ශිෂ්ටාචාරය තුලත්
මකර සංකල්පයේ තිබුණා. මකර කියන්නේ මහා පුදුම සතෙක්නේ. විවිධ මත මේ මකර සම්බන්ධව තිබුණත් විශේෂයෙන්ම මම ඔබට මතක් කරන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ඉන් ප්‍රධානම දේ තමයි මකරගේ ස්වરૂපය බලද්දී අපට දැනෙන දේ. මකර නිර්මාණය වෙලා තියෙන්නේ සතුන් කිහිප දෙනෙකුගේ එකතුවෙන් බවයි පැරණන්ගේ විශ්වාසය. මකරගේ ශරීර කොටස් විශේෂ සත්වයින් කිහිප දෙනෙකුගේම ශරීර කොටස්වල එකතුවෙන් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා වෙන්න ඇති මකර මිත්‍යා සතෙක් හැටියට හංවඩු ගහලා තියෙන්නේ. මකරට තියෙන්නේ සතුන් ගණනාවකගේ ශරීරාංගවල එකතුවක් බව මම ඔබට කිව්වා. අපි බලමු මේ මොනවද කියලා. මකරට තියෙන්නේ ඔටුවකගේ හිසක්, හාවන්ගේ ඇස්, මුව අං, උරග ගෙල, ඉදිබු උදරේ, රාජාලි පාපහුව, වවුල් පියාපත්, ව්‍යාග්‍ර අත්ල, කාක කන්, මත්ස්‍ය කොරපුතු ආදියයි. ඊට අමතරව නළලට පහලින් පිහිටි මුතු ඇටයකට සමාන වස්තුකුත් තියෙනවා. චීන ජාතිකයින් නම් සලකන්නේ තමන් පැවතෙන්නේ මකරුන්ගෙන් කියලයි. ඒ කතාව අහද්දී ඔබට මතක් වෙනවා ඇති මහාවංශයේ මහානාම හාමුදුරු විජයගේ පරපුරේ ආරම්භය සිංහයෙකුගෙන් පටන් ගැනීමත්, චාල්ස් ඩාවින් මානවයින්ගේ ආරම්භය වඳුරන්ගෙන් පටන් ගැනීමත් මේකත් අතර යම්බඳු සමාන අදහසක් තියෙන බව. සත්තුන්ගෙන් මිනිස්සු හැදෙන්න පුළුවන්ද බැරිද කියන එක කෙසේ වෙත මේ ඉතිහාස පුවත් ඉවත දාන්න එපා කියලා මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. චීන ජාතිකයින් මකරන්ගෙන් පැවතෙන එක විශ්වාස කරන්න බැරි බොහෝ මිනිස්සු වඳුරන්ගෙන් මිනිස්සු පැවතෙනවා කියලා චාල්ස් ඩාවින් කිව්වම පිළිගන්න බව මම දන්නවා. ඒ නිසා අපි ඔළුවේ හදාගෙන ඉන්න රාමු ඉවත් කරලා මිස මේ දේවල් දිහා පෞද්ගලික මතවාද එක්ක බලන්න ගියොත් නිවැරදි දේ කවදාවත්ම දැනගන්න ලැබෙන්නේ නැහැ. ඇත්තටම මකර කොහොමද අපේ රටේ සංස්කෘතියත් එක්ක සම්බන්ධ වෙන්නේ? අමතක කරන්න එපා, චීන ශිෂ්ටාචාරයට වගේම අපේ හෙළ සම්ප්‍රදායටත් මකර ඍජුවම සම්බන්ධ බව. මම ඔබට මෙහෙම යෝජනා කරන්න කැමතියි. ඔබ බලන්න ඔබේ ගමේ පන්සල දිහා, පන්සලේ තියෙන මකර තොරණ දිහා. කොහොමද අපේ ගමේ පන්සලට මකර සංකල්පය ආවේ? මකර කියන්නේ මිත්‍යා සතෙක් නම් ඇයි බෞද්ධ සමාජයට විශේෂයෙන්ම පන්සලට මේ මකරව යොදාගත්තේ? මකර තොරණ, මකර ද්වාර, මකර රූප ආදිය බෞද්ධ පන්සල්වල බිත්ති කැටයම් පුරා සිත්තරුන් මූර්ති ශිල්පීන් විසින් අඹා තිබෙනවා. ඔබම හිතන්න එහෙම උනේ කොහොමද කියලා. මකර කියන්නේ විශේෂ සත්වෙක්. ජලයට අධිපති හැටියට සලකන්නෙත් මකරවයි. මකර සංකල්පයේ මීට වසර 5000කට පෙර රාවණා යුගයට දිව යන බව ඔප්පු වන ප්‍රබල සාක්ෂියකුත් අප සතු. මෙක්සිකෝවේ විලාහර් මෝසාහි ඔල්මෙක් උද්‍යානය තුළ විශේෂ මකර ස්තම්භයක් පවතිනවා. මේ ස්තම්භයට ඔබේ අවධානය යොමු කළත් මකරාගේ සැබෑ ඉතිහාසය පිළිබඳ බොහෝ කරුණුයින් ලබා ගත හැකි. මකර කියන්නේ මේ විශ්වයට අදාළ ප්‍රබලතම සත්වයෙක්. මහා රාවණා රජුගේ යුගයේදී මකරුන් වැඩි වශයෙන් දක්නට ලැබුණේ ඒ නිසයි. මහා සයුර මැද්දෙන් ගුවනින් මකරා නැවත දකින්න ලැබුණොත් ලෝකයේ වෙනස් වන බව ස්ථිරයි. අපි හෙට රාත්‍රී 7:00 මහා රාවණා වැඩසටහනින් මුණ ගැහිමු. මීට මීට සහස්‍රමුඛ රාවණ, සහස්‍රමුඛ රාවණ. Fana.